සෑන්ඩ්විච් එක කලින් ගියා. හයි. Thank you. හරි. දැන් කියන්න එහෙනම් බලන්න ඇයි ඔයාට මාව හම්බෙන්න ඕනි කියලා කිව්වේ? මේක කිව්වට පස්සේ මහත්තයා මගේ මූණවත් බලන එකක් නැහැ. මාත් එක්ක කතා කරන්නේ නෙවෙයිකුත් නෑ. සමහරවිට මාව මෙතනිනුත් ගහලා පන්නාවි. ඒ වුණාට මහත්තයා මට මේක මහත්තයට කියන්න ඕනේ. තවත් මේක හිතේ ඉර කරගෙන ඉන්න බෑ. හරි හරි ඉතින් කියන්න. ආ ඊට කලින් කියලින කොහොමද තාත්තට? ඒව වැඩක් නෑ මහත්තයා දැන්. මහත්තයට මම මේ දැන් කියන්න යන දේ කිව්වට පස්සේ මහත්තයා මගෙන් ඔය කිසිම ප්‍රශ්නයක් අහන එකක් නෑ. හරි. කියන්න ඉතින්. මහත්තයා දන්නවනේ මම මහත්තයව කසාද බැඳ සල්ලි වලට කියන එක. ඔව් මන් දන්නවා. හැබැයි මන් දැන් ඒක අමතක කරලා තියෙන්නේ. අමතක කරලා කිව්වට මං ඇත්තටම මේක ඔළුවෙන් අයින් කරලා ඉන්නේ. මං සරණිව බැඳා. ඔව්. එයා බැඳි මං මගේ කැමැත්තට. මං එහෙම හිතාගෙන තමයි ඒ ගැන හිටියේ. මාත් එහෙම තමයි මහත්තයා හදාගෙන හිටියේ. අනිත් එක මං හිතාගෙන හිටියේ කවදා හරි දවසක කොහොම හරි සල්ලි හම්බු කරලා මහත්තයා මට දීපු සල්ලි ටික ආපහු ගෙවන්න. එතකොටනේ මහත්තයා ඒක ඇත්ත කසාදයක් වෙන්නේ. දැන් ඉතින් ඒව වැඩක් නෑ. අපි ඩිවෝස් වෙන්නනේ යන්නේ මහත්තයා. හැබැයි අපි ඩිවෝස් වුණත් මම මහත්තයාට ඒ සල්ලි ටික කොහොම හරි ආපහු ගෙවනවා. නෑ නෑ ඒ සල්ලි වතියා ගන්න. ඒක මට ඕනේ නෑ. මං ඒක ඔයාට දුන්නා. එච්චරයි. අර මන්ත්ලි දෙන 50,000 එකත් මං පුළුවන් තරම් කාලයක් බැංක account එකට දාන්න. අනේ නෑ නෑ මහත්තයා. මට ඒ සල්ලි එපා. මම මහත්තයාට දීපු සර්විස් එකකට තමයි මහත්තයා මට ඒ සල්ලි දුන්නේ. දැන් ඉතින් ඩිවෝස් එකෙන් පස්සේ මහත්තයා මට සල්ලි ගෙවන්න ඕනේ නෑනේ. නෑ නෑ මං ඒක සර්විස් එකක් හැටියට දකින්නේ. ඒක බොන්ඩ් එකක්. මං ඒ සල්ලි දුන්නේ ඒ බොන්ඩ් එකට. ගෙදරට අවශ්‍ය හැම දෙයකටම වැඩි මිතිරියක් කීල්ස් වෙතින්. ඉරියාන්ගේ කාර් එක බං. පළගෙඩියේ බං මූ ඉන්නවද දන්නෙත් නෑ යකෝ. නෑ නෑ ඉන්න පාඩක් නන්නේ. එහෙනම් මූ මෙහි ඇතුළේ ඇත්තේ බං. මේ යනවද බං ඇතුළට? දැනටමත් අරගේ කතාව දිගෑල්ලක් දන්නේ. යකෝ ඇතුළට ගිහිල්ලා මාට්නොත් එහෙම. අලේ ෂේප් එකේ ඇංගියන් ගියංගෝ. ඇංගි ඇංගි හරි පැන පැන හරි යමම් බං ඇතුළට. රන් හිතෙන්නෙම අරගි දැන් ගිහිල්ලා කතාව කියලාදී. යවංකු. බරි බරි බරි. මං ඩිවෝස් වෙමු කියලා කියන්නේ ඔයා මාව මැරි කරන්න අකමැති හින්දා. මොකද මං කැමති නෑ මේ කසාදේ ඕනට වඩා වැරදි විදියට ඉස්සරහට අරගෙන යන්න. මං කියන අපේ මැරේජ් එක නෙමෙයි. අපේ මැරේජ් ඩීල් එක. ඒ කිව්වේ මහත්තයා? මම සල්ලි දීලා ගර්ල් කෙනෙක්ව මැරි කළා. ඒක බොරුවක් නේ. ඒක වංචාවක්. ඒකෙන් ගැලවෙන්න නම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දික්කාසාද වෙලා ඒක ඉවරයක් කරලා දාන එක. එහෙම නැත්නම් ඇත්තටම මැරි කරලා ඒ බොරුව ඇත්තක් කියලා පෙන්නන එක. මං කරන්න ගිය ඕකෙන් දෙවෙනි එක. ඒ වුණාට ඉතින් මහත්තයා දැන් කරන්න යන්නේ ඒක නෙවෙයිනේ. ඔව් ඉතින් ඔයා මාව කසාද එක්ක කසාද බඳින්න එහෙම නැත්නම් අපේ මැරේජ් එක පවත්වගෙන යන්න අකමැති නම් ඔයාගේ අම්මලා තාත්තලාත් ඒක රකමැති නම් මම මොකද්ද ගන්න ඕන තීරණේ? නෑ නෑ මහත්තයා ගත්තු තීරණේ හරි. ඒකට මං කවදාකවත් චෝදනා කරන්නේ නෑ මහත්තයා. මුලින් ඉඳලම වැරදි කරේ මම. හැබැයි ඉතින් ඒ වැරද්ද කරේ නැත්නම් ගමක අහිංසක දුප්පත් කෙල්ලෙක් හොයපු මහත්තයට මම වගේ කෙල්ලෙක්ව හම්බෙන්නෙත් නෑ. මට මහත්තයා වගේ කෙනෙක් එක්ක මෙහෙම කතා කරනවත් හම්බෙන්නේ නෑ. ඔයා වැරද්දක් කියලා කියන්නේ මාව මැරි කරපු එකද? අනේ නෑ මහත්තයා.
ඊට වඩා ලොකු වැරැද්දක් තියෙනවා. මේ දෙන්න කතා කරන විදිහට එහෙම සීන් එකක් කියවව පේන්නේ නැහැ නේද? නෑ නෑ බං. කිව්වනම් උතුර හොම තත්ත්වයක් තියෙන්න බෑනේ. හරි හරි දැන් මොකද්ද කරන්න කියාංගෝ? මෙතන මේ කයියක ගහිටියාගේ ලේකී අරුට කියන එක නවත්තන්න නෑනේ. ඒක තමයි බං මාත් කල්පනා කරේ. අපෝ හොටෙල් එකට ආවට බං මේකේ කටවහන ක්‍රමයක් හිතුවේ නෑනේ බං අපි. බණ්ඩට ගණින්කෝ බං ඌ ගාව ඇතිනේ මොකක් හරි අයිඩියා එක. අට ඌ මේ බං. ලෝකෙ කොහේ හිටියත් පැය හතරෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් තෑගි පෙට්ටියක් ඔබේ ආදරණීයයන් වෙත ozgift.com. ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාර්ට්නර් කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න. ඒ ඕ මී බලනවකු. අයි මොකද? මී පාත නේද මේ? ඔව් ඔව්. මං කිව්වර මට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා කියලා කෙල්ලේ. ඒ මේ කෙල්ල. බලන්න ගනි මේ තාත්තා ඉන්න විදිය. ලැජ්ජා ආවේ බෑ. කවුද මේ කෙල්ල? මට එදානම් කිව්වේ මන්ත්‍රී කෙනෙක්ගේ දුවෙක් කියලා. මං ගන්න තාත්තට කෝල් එකක්. අරන් අහන්නද මේ කවුද කියලා? එපා එපා එපා. දැන් ඇහුවොත් අනිවාර්යෙන් ගෙදරදී මොකක් හරි ලොකු බොරුවක් හදාගෙන. අපි ගෙදර ආවට පස්සේ මෙහෙම මෙහෙම තියලා අහමු. පිස්සුද මන් දන්නේ තාත්තර. වයසේ හැටියටද මේ වැඩ? නෑ නෑ අපි තාම දන්නේ නෑනේ මේ කෙල්ල කවුද කියලා. ගෙදර ආවට පස්සේ කොටු කරලා හම්. එතකොට යාර කොහොමවත් උත්තර දෙන්න වෙනවනේ. මේ මන් දන්නේ මට නම් ලැජ්ජායි බෑ තාත්තත් එක්ක. ඇත්තම කියනවා නම් මහත්තයා මම මහත්තයට මෙතෙන්ට එන්නේ කියලා කිව්වේ දික්කසාද කරන එක නවත්තන්න කියන නෙමෙයි. ඒක ඉතින් අපේ ඩීල් එකනේ. හැබැයි දැන් මම මහත්තයට ඇත්තටම ආදරේ. මහත්තයත් ඉතින් මට කැමති නිසානේ කසාද බඳින්න ලෑස්ති කරගමුයි කිව්වේ. හැබැයි ඉතින් දැන් නම් ඒ සේරම වෙනස් වෙලානේ. ඒක වෙනස් කරේ වානේ? ඔව් මහත්තයා. අද අපි දෙන්න හම්බ වෙන අන්තිම දවසනේ. ඒකින්ද මට මෙතනින් යන්න කලින් මහත්තයට මේ දේ කියන්නම ඕනේ. ඒක කියන්නමයි මම මහත්තයට එන්න කියලාත් කිව්වේ. ඒ ඇස්සේනේ මේ වෙන වෙන කතා වලට පැටළුනේ. ඉතින් කියන්න. මහත්තයා මාව විශ්වාස කරන්න එපා. මේ දැන් වුණත් මං කරන්නේ මහත්තයව රවට්ටන එක. ඒ ඇත්ත කියන්නේ මම මහත්තයට එන්න කියලා කිව්වා. කතාවන ඇත්තේ නෑ. මේ මොනවද දැක්කේ? නෑ මහත්තයා. මේ කවුද මේ මගේ දිහා බලාගෙන හිටියානේ? කවුද? නෑ නෑ දැන් මේ මිනිස්සු මේ ගියා. හරි දැන් කතාව කියන්න. නෑ නෑ මහත්තයා මේ මං කියන්නේ මේ මං මහත්තයව රැවට්ටුවයි කියලා. මොකද්ද ඉතින් රැවටිල්ල? ඇයි? නෑ නෑ මහත්තයා මේ රැවට්ටුවයි කියලා කියන්නේ අර මේ මං ගමේ කෙල්ලෙක් වගේ අම්මෙකුයි තාත්තෙකුයි අයියෙකුයි එක්ක මේ මහත්තයලා ගෙදර ඇවිල්ලා ගැහුවේ ඩීල් එකක්නේ. ඔව්. ඉතින්
නෑ මහත්තයා මේ මම මේ කියන්නේ ඩීල් එක ඩීල් එකක් විදිහට තියාගෙන ඉන්න නැතුව මේ මං කරේ වැරද්දක් මම මහත්තයාට ආදරය කරන්න ගිහිල්ලා කරේ වැරද්දක් අනේ මට සමාවෙන් මහත්තයා මං ආයේ වැරද්ද කරන්නේ දැන් ඕක කියන්නද මට මෙතනට එන්න කියලා කිව්වේ ඔව් මහත්තයා මේ මම මහත්තයාට ආදරය කරන්නේ අනේ ඒකට මට සමාවෙන්න මේ මහත්තයාට ඒකින්ද ගොඩක් ප්‍රශ්නත් ඇති වුණානේ ඕක මට ටෙලිෆෝන් කෝල් ඇදලා කියන්න තිබ්බනේ නෑ නෑ මේ මට ඒක මහත්තයාගේ මූණ බලාගෙන කියන්න ඕන වෙලා තිබුණේ දැන් කිව්වනේ දැන් නිදහස් මගේ හිතට ඔයි මේ අලු විහාරයේ හැසිරීම කොහමද මචං? හැසිරීම නම් නෝමල් මචං. සීන් එක කියලා නෑ වගේ සීන් එකක් තියෙන බා. කිව්වනම් දන්නවනේ අර එකක් පිස්සු එකෙක් වගේ නටයි ඉතින්. හරි. උඹ පොඩ්ඩක් බලන් හිටහංගු වෙන දේ මොකද්ද කියලා. මේ හැබැයි මචං මේකේ ආවට පස්සෙ කන පැලෙන්නේ නැද්ද දෙන්න ඕන හරිද? ඔකපි මෙච්චර මහන්සිලා බං පරිප්පුවක් කනෝ. මේකේ උබේරගන්න. මේකට කිසි ගාණක් නැතුව මේකේ හිතුවක් අරගමඩ චොර වෙනවා මන් නිකන්. හරි හරි බං හිමින් කතා කරන් අරුන්ට ඇහෙයි යකෝ. නෑ නෑ උන්දෙන ගියා බා. මේ මම ගන්නවා ඉතින් මම ගන්න. Dove conditioners will add the moisture lock system තෙතමනිය රඳවා සුසිනිඳු freeze protected කෙස් කලමක් ලබා දෙයි. අවශ්‍ය නැහැ මං ආව කායිකේ ඩ්‍රොප් කරන්න. නෑ ඉතින් මහත්තයාට ඔෆිස් එකට යන්නත් පරක්කු වෙනවනේ. නෑ මේ එකෝන්නේ මහත්තයා මාව වීල් පාක් එකකින් දාන්නකො. බලමුකෝ.
ඇතුළතින් ෆෙයා පිටතින් හැන්සම් පෙරන් හැන්සම් සල්මන්ගේ ක්‍රීම් එක මැක්ස් ක්ලීන් එකක් දෙන විම් වෙතින් දැන් කැට තුනේ විම් මැක්ස් කැටි රුපියල් 6ක මැක්ස් ඉතිරියක් එක්ක අන්න ආවා හරි හරි ආපු දෙන්කෝ මට නම් හිතෙන්නේ මොකක් හරි හුටපටයක් තියෙන ඔය ගෑණිත් එක්ක එහෙම හුටපටයක් තියෙන හින්දානේ මේ ෆොටෝස් දාන්නේ එක්කෝ අපි අහන්න තුටිය හොයලා බලමු මොනව හොයලා බලන්නද කෙලින්ම අහමු තාත්තේ ඇයි මේ ඉන්නක පොඩි වඩක් පෙන්න වටේ බඩු බලන්න වෙලාවක් නෑ බං මහන්සි නෑ නෑ මේ ෆොටෝ එක ෆොටෝ එකක් ඔව් ඔව් මේ වාගේ ෆොටෝ එකක් FB එකේ තියෙන්නේ කොබලන් මේ කොහෙද මම මේක තිබ්බේ මේ මෙයා පෝස්ට් එකක් දාලා චකෝ මේක කන්නේ බෑ කවුද මේ 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 මෙයාද කවුද මේ මන් දන්නේ නෑ බං දන්නේ නැත්නම් දැන් කිව්වේ මේකව කන්නේ බෑ කියලා කන්නපෑ කිවි උඹලව මේ පොරු ෆොටෝ පෙන්නලා විකාර කරනවද බොරු ෆොටෝ මේ ඉන්නව ඒ මං වගේම වෙන්නේ කිප්පා අනේ තාත්තේ මේ නිකන් බොරු පච ගහන්න එපා හරිද කරුණා කළ කියන්න කවුද මේ ගෑණි මං දන්නේ කොහොමද බං ඒක අහන්න ඕනේ මේ ෆොටෝ එක ගත්ත එකගේ මේ ගෑණි කවුද කියලා මං දන්නේ කොහොමද දැන් මේ ඉන්නවා නෙමෙයි කොත්තියමන් ආයතියමන් ඇත්තට මූණකට නම් මං වගේමයි නියුන් සහෝදරෙක් වගේ ඇඟපත නම් මේ බලපන් එන මහතයි නේ කිඹුලෙක් වගේ මේ වෙන ඇඟකට මට පේන්නේ මගේ ෆොටෝ එකක් අලවලා මේක මගේ හතුරුකෙකු වැඩක් කුමන්ත්‍රණය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරි නෑ අනේ තාත්තේ මේ ඔයා මේ අපිට නෙමේ බොරු කරන්නේ මේ බලගේ ඔය බොරු ෆොටෝ එක මට බෑ වටිනා කාලේ කා දාන්න මම යන කොෂ එකක් දාන්න මට මහන්සි නෑ නංගි එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නංගිලා නිකන් බය වෙන්න එපා දැන් ගිය පාරත් එහෙම කිසි ප්‍රශ්නයක් වුන් නෑ නේ නංගි ඒ වගේම තමයි ඉතින් මේ පාරත් එහෙම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ නෑ ඉතින් මේමයි නංගිලා දන්නවනේ මං නංගිලාට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. දවසක්ද? දවසක් නංගි තාම එහෙම ලොකුවට හරියටම කිව්වේ නැහැ. මං හරියටම දවසක් කිව්වොත් මං කියන්න. අනිවාර්යෙන් වෙනවා කියන්නේ මේ අනිවාර්යෙන්ම කරන්න තමයි ඉතින් උත්සාහ කරන්නේ. ආහා. එහෙම වෙන්නේ නැත්නම් මං නංගිට කියන්නම් ඈ. සුනිමලේ එහෙම ඉන්නවන්නේ සනීපේ හරි නංගි හරි කවර ගියාවද නෑ බා ආවේ නෑ කන පැලෙන්න දෙන්නේ තුන බා මංගු ටිකයි ආයේ ඩාලින්ගේ මම යන්න බෑ ගෙදර ඒ චැප්ටර් එක ඉවරයි ඩාලින් සිකුරා මේ මූර්තාන්තය ෆිනිෂ් නෑ මං කියන්නේ ඒක වෙන්නේ නැත්තම් අපි වෙන දෙයක් බැලුවොත් නරකද? හරි චරචර ගන්නතු වැඩේ කරාම් කුිනේට අනේ කොහමද උඹලට ගෙවනෝනේ? ආපහු එනකොට ගෙදර කාට හරි කියලා එන්නේ.